අපි භාවනා කරලෙමු චුට්ටක්. අපි මෛත්‍රී භාවනාව ඩිංගක් වැඩමුයි කියලාද හිතුවා. පහසු ඉරියව්වකින් වාඩි වෙන්න, ගොඩාක් කොන්ද කෙලින් තියන්න අත්‍යවශ්‍ය නැහැ. විනාඩි කීපයක් අපි මෛත්‍රී භාවනාව කරනවා. මෛත්‍රී භාවනාව වැඩීමේදී අපි මුලින්ම තමන්ට මෛත්‍රී කරගන්නවා. එතනදී බලන්න ඔබේ හිත තුළ ද්වේෂයක්, දුකක්, තරහක්, භයක් ඇති වෙනවද කියලා. හොඳට කය සැහැල්ලු කරගන්න. තමන්ගේ හිත දිහා බලන්න. ඔබේ සිත මේ මොහොතේ කවුරුන් හෝ පුද්ගලයෙක් පිළිබඳව ද්වේෂයකින්, වෛරයකින් පසු වෙනවද බලන්න. එසේ වෛරයක්, ද්වේෂයක් පවතිනවා නම් එහි නිස්සාර ස්වභාවය දකින්න. ඇතැම් විට ඒ පුද්ගලයා මේ මොහොතේ ඒ පිළිබඳව කිසිවක් නොදන්නවා වෙන්නත් පුළුවන්. ඇතැම් විට ඔබට ද්වේෂය ඇති කළ, දුක ඇති කළ, භය ඇති කළ වචනය කියූ කෙනා එසේ නොසිතා කිව්වා වෙන්නත් පුළුවන්. ඇතැම් විට ඔබට ද්වේෂය ඇති කරන්නට හේතු වෙච්ච අරමුණ ඔබ හිතන තරම් ද්වේෂය ඇති විය යුතු කාරණාවක් නොවන්නටත් පුළුවන්. එහෙම බලන විට සැබවින්ම ඒ ද්වේෂය ඔබම ඔබ තුළ ඇති කරගත් අකුසල ධර්මයක්. බාහිර කිසිවෙක් ඒ පිළිබඳව දන්නේ නැහැ. ඔබට ද්වේෂය ඇති කරන්නට හේතු වෙච්ච අරමුණ ඔබේ ද්වේෂය පිළිබඳව දන්නේ නැහැ. ඔබට ද්වේෂයක් ඇති කිරීමේ බලාපොරොත්තුවක් ඒ අරමුණට නොතිබුණා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ඔබ තුළ හටගත් ද්වේෂය දුරු වී සැනසීම ලැබේවා. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, නපුරු අදහස් නැත්තෙක් වෙම්වා, තවත් කෙනෙකුගේ පීඩාව, තවත් කෙනෙකුගේ දුක බලාපොරොත්තු නොවන්නෙක් වෙම්වා, මගේ සිත සැනසේවා. මම සැනසුණු සිත් ඇත්තෙක් වෙම්වා. හොඳට බලාගන්න තමන්ගේ හිත දිහා. ඒ සිත වෛරය, ද්වේෂය රහිත තත්ත්වයට පත්වනතුරු හොඳ අවබෝධයෙන් සිත දිහා බලන්න. ඒ පීඩා විඳින සිත වෛරයෙන් මිදී සැනසේවා, සැනසේවා. මා මෙන්ම මේ භාවනා ශාලාවේ මෛත්‍රිය පතුරවන සියලුම යෝගීන් වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නපුරු අදහස් නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, මේ ශාලාවේ යෝගීන්ගේ සිතෙන් ගොඩනැගෙන මෛත්‍රී ශක්තිය, මෛත්‍රී කිරණ සෑම දෙනා අතර පැතිරී ගොස්, මාගේ මෛත්‍රිය හා බැඳී පැතිරී ගොස් සියලු දෙනාට සැනසීම ලැබේවා. සියලු භාවනා යෝගීන් වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නපුරු අදහස් නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා. භාවනා මධ්‍යස්ථානයේ පුරාවට වාසය කරන පින්වන්ත ස්වාමීන් වහන්සේලා, උපස්ථායක ගිහි පිරිස, උපකාර කරන සෑම දෙනා, ඒ අයගේ සිත් තුළද ද්වේෂයක්, වෛරයක්, කනස්සල්ලක්, දුකක්, භයක් ඇති වී ඇත්නම් එයින් මිදී ඒ ස්වාමීන් වහන්සේලා, ගිහි පිරිස සෑම කෙනෙක්ම සැනසුණු සිත් ඇත්තෝ වෙත්වා. සියලු දෙනාගේ සිත් වෛරයෙන් මිදී
සැනසීමට පත්වෙත්වා. සැහැල්ලු මනසින් යුත් පුද්ගලයෝ බවට පත්වෙත්වා. සැනසීමේ සතුට, සැහැල්ලුවේ සතුට විඳින පින්වන්ත පිරිසක් බවට පත්වෙත්වා. මේ තලවතුගොඩ නගරේ පුරාවට වාසය කරන සියලු මිනිස්යෝ, ඒ අයගේ සිත් තුළ කිසියම් පුද්ගලයෙක් පිළිබඳව, කිසියම් සිදුවීමක් පිළිබඳව තරහක්, වෛරයක්, ද්වේෂයක්, ඉරිසියාවක් පවතිනවා නම්, එයින් මිදී ඒ සියලු මිනිස්යෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නපුරු අදහස් නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා. මේ කොළඹ නගරය පුරාම වාසය කරන විවිධ ආගම් අදහන, විවිධ භාෂා කතා කරන විවිධ ජනකොට්ටාශයන්ට අයත් මිනිස්සුයෝ, ඒ අයගේ සිත් තුළ ඇතිවන මේ ද්වේෂය, වෛරය, බය, දුක හැම දෙනාටම ඇති කරන්නේ පීඩාවක්. ඒ පීඩාවට කවුරුත් අකමැති. දුක, වේදනාව, ද්වේෂය කියන අරමුණු වලට අපි හැමෝම අකමැති. එවැනි සිතුවිලි වලින් ඒ අයගේ සිත් පීඩාවට පත් වී ඇත්නම්, මාගේ මෛත්‍රියේ ශක්තියෙන් ඒ සිත් සැනසි, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නපුරු අදහස් නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සැනසුණු සිත් ඇත්තෝ වෙත්වා. ලංකාද්වීපය පුරාවටම වාසය කරන විවිධ ආගම්, විවිධ ජාතීන්ට අයත් විවිධාකාරයේ මිනිස්සුයෝ, ඒ අයගේ සිත් තුළ කිසියම් කනස්සල්ලක්, පසුතැවීමක්, වේදනාවක් පවතිනවා නම්, එයින් මිදී ඒ සියලු මිනිස්සුයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නපුරු අදහස් නැත්තෝ වෙත්වා, අන් අයගේ වේදනාව, දුක ප්‍රාර්ථනා නොකරන්නෝ වෙත්වා, අන් අයගේ ද්වේෂය, අන් අයගේ පීඩාව බලාපොරොත්තු නොවන්නෝ වෙත්වා, සැනසුණු සිත් ඇත්තෝ වෙත්වා, සැනසුණු සිත් ඇත්තෝ වෙත්වා. මේ මුළු පෘථිවිය පුරාම වාසය කරන සුදුහමක් ඇති මිනිස්සයෝ, තලලු සම ඇති මිනිස්සයෝ, කළු නීග්‍රෝ මිනිස්සයෝ, කහ පැහැ සම ඇති මිනිස්සයෝ, විවිධ රටවල්වල විවිධ ජාතීන්, විවිධ ශරීර ප්‍රමාණයන්ගෙන් යුත් විවිධාකාරයේ සංස්කෘතීන් පිළිගන්න, විවිධාකාරයේ පිළිගැනීම් හදාරන, පූජා පවත්වන මිනිස්සයෝ, ඒ සෑම කෙනෙකුගේම සිතක වෛරය, ද්වේෂය පීඩා දෙන විට ලොකු වේදනාවක් ඇති වෙනවා. එවැනි වේදනාවකට, දුකකට ඒ මිනිස්සයෝ පත් නොවෙත්වා, දුකට වේදනාවට පත් වූ ඒ මිනිස්සයෝ එයින් මිදී වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නපුරු අදහස් නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා. මිනිස්යෝ මෙන්ම මේ පෘථිවි තලය ඇසුරු කොට වාසය කරන විවිධාකාර අමනුෂ්‍ය කොට්ටාස, ප්‍රේත භූත ආදී විහාරස්ථානවල වැඩවාසය කරමින් පින් අරගෙන ජීවත් වන පරදත්තූප ජීවී කොට්ටාස, බුදුන් වැඳ සතුටු වෙමින්, බුදුන් වඳින පිරිස දිහා බලලා සතුටු වෙමින්
පින් රැස් කරගන්නා වූ අමනුෂ්‍ය කොට්ටාස. ඇතැම් විට ඒ ඒ මනුෂ්‍යයන්ගේ ශරීරවල රැඳෙමින් තමන්ගේ ජීවිතය ගත කරන අමනුෂ්‍ය කොට්ටාස. ඇතැම් විට මනුෂ්‍යයන්ට ආශිර්වාද කරමින් පිටතින් වැඩ සිටින ධාතුන් පවා වන්දනා කරන අමනුෂ්‍ය කොට්ටාස. ඒ අයගේ සිත් තුළද වෛරය, කනස්සල්ල, ද්වේෂය පීඩා දෙනවා නම් එයින් මිදී ඒ සියලු අමනුෂ්‍යයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නපුරු අදහස් නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා. ප්‍රේත ලෝකයේ විවිධ දුක් කරදර විඳින, විවිධාකාරයේ පීඩා විඳින ප්‍රේත සත්වයෝ, අවීචියේ විවිධාකාරයේ දඬුවම් විඳින, තමන් කළ අකුසලයේම තමන්ට පීඩා දෙන, මහා දුකකට පත්ව සිටින නිරිසත්වයෝ, තිරිසන් අපායේ විවිධ මව කුසවල බිත්තරවල ඉපිද වාසය කරන, හටගෙන වාසය කරන තිරිසන් සත්වයෝ, ඒ අයගේ සිත් තුළද කුමන හෝ ආකාරයක වේදනාවක්, දුකක්, කනස්සල්ලක්, භයක්, තැතිගැන්මක් ඇත්නම් මාගේ මෛත්‍රියේ ශක්තියෙන් ඒ අපාය සත්වයන්ගේ සිත් සැනසී වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නපුරු අදහස් නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා. මාමෙන්ම මනුෂ්‍ය ලෝකයට සමීපව වාසය කරන භූමාටු වූ ආකාශගත වූ චාතුර්මහරාජික දිව්‍ය කොට්ටාස, ඒ දෙවිවරු යටතේ කටයුතු කරන යක්ෂ, කුම්භණ්ඩ, ගාන්ධර්ව, නාග ආදී අමනුෂ්‍ය කොට්ටාස, මේ සියලු සත්වයෝ මාගේ මෛත්‍රියේ ශක්තියෙන් සැනසීම ලබත්වා, චාතුර්මහරාජික දිව්‍ය පිරිස වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නපුරු අදහස් නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා. තෞතිසා දිව්‍ය ලෝකය, යාමය, තුසිතය, නිම්මාන රති, පරිනිම්මිත වසවර්තිය දක්වාම සියලු දිව්‍ය තලවල වාසය කරන දෙවියෝ බොහෝ සැප විඳින ඒ දිව්‍ය රාජ මණ්ඩලය තව තවත් දිව්‍ය සැපයෙන් පරිපූර්ණ වී සුවපත් වෙත්වා. සිත් තුළ පුංචි හෝ ද්වේෂයක්, වෛරයක්, දුකක්, කරදරයක් පවතිනවා නම් එයින් ඒ දෙවියෝ මිදී සැනසුණු සිතත්වෝ වෙත්වා. සියලු දෙවියෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නපුරු අදහස් නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා. බ්‍රහ්ම ලෝකයේ වාසය කරන බ්‍රහ්ම පිරිස, ඒ අයට බ්‍රහ්ම ලෝකයේ ජීවත් වන තාක්කල් කාමරාගය, ద్వේෂය හටගන්නේ නැහැ. එනමුත් මගේ මෛත්‍රියේ ශක්තිය දැනි ඒ අය සැනසුණු සිත් ඇත්තෝ වෙත්වා, සතුටු සිත් ඇත්තෝ වෙත්වා, අපට ද ආශිර්වාද කරන මහා බ්‍රහ්මයායතුළු බ්‍රහ්ම රාජ මණ්ඩලය සියලු භාවනා යෝගීන් මේ සසන තුළ රැකගනිත්වා. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නපුරු අදහස්
නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා.